महिम मेंडिस, अतुल समरकोन, नेविस मोरायस, एक्सम करवान है ये था, सहा जनाधिपति नीति, ज्येष्ठ नीतिज्ञ उपुल जयसूर्य मैतिमा प्रमुख ये विशिष्ट नीति के खंड अपराटे प्रजातंत्रवाद इतिहास लवादुन्नु ऐतिहासिक विप्लवीय तीन्दुव मेरटे दुख विदिन लक्ष देशे विस्सक्कु जन प्रजावट महा आश्वासिलम् විදායකයවත් ව්‍යවස්ථාදායකයවත් රට බංකොලොත් කරපු දූෂිත පාලකයන්ට එයාගේ දූෂණවලට විරුද්ධව කටයුතු නොකරන වෙලාවක අප රටේ ස්වාධීන අධිකරණය යුක්ති උදෙසා දෙවන්ත පියවර ඉදිරියට තැබුවා. අත වශයෙන්ම මේ තීන්දුව දුන්නයින් පස්සේ විධායකයට ව්‍යවස්ථාදායකට රටගෙන හිතන ජනතාව ගැන හිතන පියවර ගන්න තිබුණා. වර්තමාන ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා මේ මූලික අයිතිවාසිකම් පෙත්සම කේන්ද්‍ර කරගෙන ලබා දුන්නු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මුල් කරගෙන විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන එක ජනාධිපතිවරයා සතු වයිකි ඒ ක්‍රමවේදය තුළ ඉදිරි පියවර ක්‍රියාත්මක කරමින් තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සාක්ෂාත් වුණොත් රට බංකොලොත් කරපු මේ පාලක පෞල්වාදී පැලැන්තියක තමන් සතු ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ගමන ක්‍රියාත්මක කරන්නට පුළුවන්කම තිබුණා. අදටත් ඒ අවස්ථාව තිබෙනවා. නමුත් ඒ දේ ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ මන්ද කියතොත් අද වර්තමාන විධායකය සහ විධායකය නඩත්තු කරන රට බංකොලොත් කරපු 134 ඒ කල්ලිය දියුණා පොරොන්දු වෙලා තිබෙනවා බංකොලොත් කරපු මූලික අයිතිවාසිකම් අහෝසි කරපු ඒ කණ්ඩායම දිවි හිමියෙන් සොරකින්න ඒක තමයි සත්‍යය ඒක තමයි යථාර්ථය උපුල් ජයසූරිය මැතිතුමා ප්‍රමුඛ අපේ සිවිල් ක්‍රියාකාරීන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තුන්දෙනා ලොකු අවදානමක් අරගෙන මේ නඩු නිමිත්ත මේ නීති කටයුතු ක්‍රියාත්මක කර මං හිතන්නේ අතලොස්සක් හැරෙන විට අතිමහත් බහුතරයක් මේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙනවා කියා නිම කරන්නට බැරි මහා වටිනාකමකින් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද ගරු අධිකරණය රකට දැන් ලබා දී තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව පිළිබඳව සංවේදී වී මේ ලබා දුන්නු තීන්දුව තුළ ඉතාමත් පැහැදිලිව ඉස්සම් වෙනවා
විධායක අද මේ තීන්දුව ඉදිරියේ නිරුපද්‍රිතව සිටින මොහොත විධායක නඩත්තු කරන व्यवस्था दाय के मजर बहुत रहे तब तो रखा विधार के तमंग बहुत रहे पार्लिमेंट तो हर हा सात तो सप्ताह में ये दिन अवस्था अभी अधास करने वाला मुरु रटर में एक बीटर एक तुवेला दूषित वहाँ गजबीतुरु පෞල්වාදී පාලනය තුළින් මේ රට බංකොලොත් කරලා ජීවිත විනාශ කරලා ජන ජීවිත විනාශ කරලා ආදායම් මාර්ග විනාශ කරලා ව්‍යාපාර විනාශ කරලා ජීවනෝපායන් විනාශ කරලා දරුවන් මව්වරුන් පුරවැසියන් තාරුණ්‍ය හාමුදුරේ තමලා රට අන්ධකාරයට ගෙනදිය මේ දූෂිත කල්ලිය නැවතකරක් අධිකරණ ක්‍රමයේදී හරහා අධිකරණයට ගෙනවිලා මේ රටේ නීතියේ සහනය පතමින් ඒ අය සතු සම්පත් ඒ අය කරපු මේ දුර්දාන්ත ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් කියන බංකොලොත්තුන් අපේ රටේ මුළුමහත් විපතකට ජනතාවට වග කියන ආකාරයට වගවන ආකාරයට